සුබ දවසක් හොල හැමෝටම. ඔන්න මං අද අරන් එල්ල තියෙන වැදගත් වීඩියෝ එකක්. අද මාතෘකාව තමයි අනාරක්ෂිත එකතු වීමකදී ඔබ සැලකිලිමත් යුතු විශේෂ කරුණු. ඔබ ප්‍රවේශම් වෙන්න ඕනි කොහොමද කියලා. ඉතින් ඔබ භාවිතා කරන ඇතැම් ක්‍රම ඔබ හිතනවාද ආරක්ෂිත කියලා. ඉතින් ඒ ක්‍රම මගින් ඔබට ඔබ නොදැනුවත්වම ඔබ ගර්භණී වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව ඔබගේ තියෙන නොදැනුවත් භාවයේ. ඉතින් ඔබ භාවිතා කරන ක්‍රම සාර්ථකද අසාර්ථකද, කොහොමද සාර්ථක ලෙස ඔබේ ගැප් ගැනීම ප්‍රමාද කරන්නේ, ඉතින් ඒ සම්බන්ධව මේ වීඩියෝ එක බලුවත් ඔයාලට දැනගන්න පුළුවන් සම්පූර්ණ කරුණු. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඔබ නොදන්න විශේෂ කරුණු මම කියනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකේ ඉස්සරහට. සාමාන්‍යයෙන් ශුක්‍රාණු යෝනි මාර්ගයට හෝ යෝනි විවරය අසලට ගියොත් ශුක්‍රාණු සෛල යෝනි මාර්ගයට පිහිනා ගොස් ගැබ් ගැනීමට හේතු වෙන්න පුළුවන්. ඉතින් ශුක්‍රාණු සෛලවලින් කුඩා ප්‍රමාණයක් තිබුණොත් ඇති ඔබට ප්‍රෙග්නට් වෙන්න. ඉතින් යෝනි මාර්ගයේ මත ශුක්‍ර තරලය වැගිරීමෙන් හෝ පිසදෙමුතෝ යමෙකු ඔබේ යෝනි මාර්ගයේ හෝ යෝනි මාර්ගයේ ඇඟිලි වලින් හෝ තෙත් ශුක්‍රාණු සහිත ඇඟිලි වලින් ඒ වගේම වෙනත් ලිංගික උපකරණ මගින් ස්පර්ශ කරොත් හරි මෙය සිදුවෙන්න පුළුවන්. ඒ කියන්නේ තෙත ශුක්‍රාණු සහිත අත ඔබේ යෝනි මාර්ගයේ අසල ස්පර්ශ කරත් එහෙම මේ ශුක්‍රාණු ඉහළට යෝනි විවරයේ දිගේ ගමන් කරන්න පුළුවන්. ඉතින් යෝනි මාර්ගය ඇතුළත හෝ අපට ශුක්‍රාණු ඇති ඕනෑම අවස්ථාවක ඔබ මීට කලින් ලිංගික එකතු වීමක් කරලා නැත්නම් හරි ඔබේ කන්‍යා පට්ටලයට හානි වෙලා නැත්නම් හරි ඉතින් ඒ වුණත් කුමන හේතුව නිසා හෝ ඔබ ගැප් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලිංගික එකතු වීමකින් තොරව ශුක්‍රාණු ඇතුළට ගමන් කළොත් ඔබ ගැප් ගැනීමක් වෙන්න පුළුවන්. ඒකට කන්‍යා පට්ටලේ හානි වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කන්‍යා පට්ටල කියන්නේ යෝනි මාර්ගයට විවරවන කොටස හරහා විහිදෙන, ඒ කියන්නේ සෙන්ටිමීටරයක් පමණ ඇතුළතින් වගේ පිහිටි සිහින් මාංශමය පටකයක්. ඉතින් මෙය නොකැඩී තිබුණත් ඔබට ඕසප් වෙනවා වගේම ඒ හරහා ශුක්‍රාණු වලට ගමන් කිරීමටත් හැකියාව තිබෙනවා. ඉතින් අතේ ශුක්‍රාණු තිබිලා එය කියන්නේ ඔබ සවන් වින්දනය කරොත් කවුරු හරි ඒ අත යෝනි මාර්ගය අසල තැවරුණොත්, ඉතින් ඒ ශුක්‍රාණු ඇතුළට ගමන් කරලා ගැප් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සවන් වින්දනයේදී අතේ ශුක්‍රාණු තැවරුණොත් මේ සහකරුගේ ශුක්‍රාණු ඔබේ යෝනි මාර්ගයේ හරහා ඔබේ යෝනි විවරේ ගෑවුනොත් එහෙම ඔබට ගැප් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් ඔබේ සහකරු අත සෝදන්නේ නැතුව ඔබේ යෝනි මාර්ගයේ සංවින්දනයකින් පසුව ස්පර්ශ කරොත් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔබේ සහකරුවත ශුක්‍රාණු තැවරුණු මත සෝදා ගත්තොත් ඒ අවධානම අඩු වෙනවා. ඉතින් සේදීමෙන් පසු කියන්නේ ශුක්‍රාණු වල කොපමණ කාලයක් ජීවත් වෙද කියලා කිව්වොත් එහෙම ඕනෑම මතු පිටකෝ රෙද්දක මෙන්ම ශරීරයේ පිටත තිබේ නම් එය වියලි ස්ථත්වයක තිබෙනවා නම් මේ ඉක්මනින්ම මිය යනවා. නමුත් ඔබේ සමේ සහ උණුසුම් තටාකවල කියන උණුසුම් ජලයේ වැනි උණුසුම් ස්ථානවල ශුක්‍රාණු විනාඩි 15ත් විනාඩි 30ත් අතර කාලයක් ජීවත් විය හැකියි. ඉතින් මේක වැදගත් කාරණයක්. මම ඔබට නැවතත් කියනවා ශුක්‍රාණු අත්හරහා ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්වල තෙත් ස්වභාවයක් තිබුණොත් මේ වගේ ජීව කාලය, ඒ කියන්නේ ජීව කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ ඉක්මනින්ම විනාශ වෙලා යනවා. නමුත් අතේ තෙත් ස්වභාවය තිබුණොත් එහෙම ඔබේ යෝනි විවරයට කොහොම හරි ඇතුල් වෙන ඔබ කන්‍යා පල්ලෙට හානි සිදු නොවුණත්, කියන්නේ ලිංගික සංසර්ගයක් ඇති නොවුණත් මේ වගේ ක්‍රියාකාරකම් වලින් කියන්නේ ඔබේ සහකරු සංවින්දනය දෙනොත් එහෙම ඔබට ගැප් ගැනීමක් සිදු වෙන අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතුයි. ඉතින් ඔබ කවදා හරි ගැප් ගැනීමක් බලාපොරොත්තු වෙන සිටින නිසා ඔබ අනිවාර්යෙන්ම බෙහෙත් පෙති වර්ග කියන්නේ හදිසි ගැප් ගැනීම ලක්වා ගන්න නම් පෙති භාවිතා කරනවා. නමුත් මේ පෙති නිතරම භාවිතා කිරීමෙන් ඔබ වඳභාවයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගැප් ගැනීමට අවස්ථාව ඇති වුණත් ඒකට කාලගත වෙන්න පුළුවන්. ඉතින් ඊට පෙර ඔබ පත් පාලන ක්‍රම විදිහට කොණ්ඩම් භාවිතා කරනවා නම් ඒක තමයි සාර්ථක ක්‍රමය, කියන්නේ ආරක්ෂිත ක්‍රමයක්. අපි දැන් බලමු ශුක්‍රාණු පරිසරයේ කොපමණ කාලයක් ජීවත් වෙනවද කියලා. ඒ කියන්නේ කාන්තා ප්‍රජනක අවය
ස්ථානයක නැත්නම් ඒ කියන්නේ ප්‍රජනක පද්ධතිය නැත්නම් ශුක්‍රාණු සෛල පහසුවෙන්ම විනාශ වෙනවා. ඒ කියන්නේ ශරීරයෙන් පිට කරාට පස්සේ තප්පර කිහිපයක් මිනිත්තු කිහිපයක් දක්වා තියෙන්න පුළුවන්. නමුත් කාම උෂ්ණත්වයේ හෝ ශරීර උෂ්ණත්වයේ පරිසරයක වුවද ශුක්‍රාණු ශරීරයෙන් පිටතට පැයක හෝ ඊට වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඉතින් අර මං කලින් සඳහන් කරා වගේ උණුසුම්, ඒ කියන්නේ සම මත හෝ උණුසුම් තටාක වගේ තේක උපරිම විනාඩි 15ක් විනාඩි 30ක් පමණ කාලයක් ගුණාත්මක භාවයෙන් වැඩි නිරෝගී ශුක්‍රාණු ජීවි කාලයක් තියෙන්න පුළුවන්. ගොඩක් අය භාවිතා කරනවා මේ උපත්පාලන විදිහක් විදිහට withdrawal method එකේ. ඒ කියන්නේ withdrawal method එක කියලා කියන්නේ ශුක්‍රාණු පිටවීමට පෙර යෝනි මාර්ගයේ ශිෂ්ණයේ පිටතට ගැනීම. ඉතින් පුද්ගලයෙකුගේ ලිංගික අවයව අසල ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගැනීමක් සිදු වෙනවා. කියන්නේ යෝනි විවරය ආසන්නයේ සිට ශුක්‍රාණු ඇතුළු වුණොත් එම් ගැබ් ගැනීමක් සිදු වෙනවා. ඉතින් මේ සංසර්ගයේ අතරතුරමින් ඉවතට ගැනීම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒකෙන් withdrawal method එක කියලා කියනවා. ඉතින් මේ භාවිතා කරන පුද්ගලයන් 100ක් අතරින් 22ක් පමණ සෑම වසරකම ගැප් ගැනීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ 5න් එකක් පමණ ගැප් ගන්නවා. කියන්නේ මේ පිටතට ගැනීමේ ශුක්‍රාණු පිටතට, කියන්නේ සංසර්ගයෙන් පසු ශුක්‍රාණු පිටතට යැවීම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. කියන්නේ ඒක ගැප් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. මේ ශුක්‍ර තරලයේට පෙර එන අනික් ශ්‍රාවවල ශුක්‍රාණු තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපිට ගැප් ගැනීමේ අවධානම තියෙන්නේ මේ withdrawal method එක භාවිතා කරනකොට. ඒ කියන්නේ පිටතට ගැනීමේ ක්‍රමයේදී. ඉතින් ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ ක්‍රමය අනාරක්ෂිත ක්‍රමයක්. ඒ වගේම මේ withdrawal method එක අවධානම් දෙයක්. ඉතින් ඔබ ගැප් නොගත්තත් මේ ආරක්ෂිත ක්‍රමයක් නෙමෙයි. මේ මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදන වලින් ආරක්ෂාවක් ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ හදිසි උපත්පාලන ක්‍රම භාවිතා කරලා ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් ඔබ තෝරාගත යුතු හොඳම ක්‍රම විදිහට කොන්ඩම් වගේ දේවල් තමයි සුදුසු වන්නේ. ඉතින් මේ withdrawal method එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඔබට බැරිම අවස්ථාවක් තිබුණොත් ඔබ පෙති භාවිතා කිරීම සුදුසු වෙනවා. සාමාන්‍යයෙන් ඔබ ලිංගිකව කියන්නේ දින 5ක් පමණ කල, කියන්නේ ඔසප් වීමට, කියන්නේ ඔසප් නෙමෙයි ඔබගේ ඩිම්බ පිටවීමට දින 5ක පමණ පෙර කාලය, ඉතින් සරුම කාලය වෙන්න පුළුවන්. ඉතින් මේ කාලයේදී තමයි ඔබ ලිංගිකව එකතු වෙනකොට ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා එකතු වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි කවුරු හරි ශුක්‍රාණු තැවරුණ ඇඳපු ඇඳුමක් මගින් වෙන කෙනෙක්ට ඒ ශුක්‍රාණු යෝනි මාර්ගයට ගමන් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියන්නේ ඒ අවස්ථාවේ නැතුව වෙනත් වෙලාවක කියන ශුක්‍රාණු තැවරුණ ඇඳුමක් ඇඳා කියලා ගැප් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ ශුක්‍රාණු යෝනි මාර්ගයට සහ පැලෝපිය නාලවලට ඒ අවස්ථාවේ ඉක්මනින්ම ඒ ශුක්‍රාණු පිට කරපු අවස්ථාවේම විනාඩි කිහිපයක් ඇතුළත ගමන් කිරීමක් සිදු වුණොත් තමයි මේ සිදුවන්නේ. ඒ වගේම මේ withdrawal method එක අවදානම් දෙයක්. ඉතින් ඔබ ගැප් නොගත්තත් මේ ආරක්ෂිත ක්‍රමයක් නෙමෙයි. මේ මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදන වලින් ආරක්ෂාවක් ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ හදිසි උපත්පාලන ක්‍රම භාවිතා කරලා ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් ඔබ තෝරාගත යුතු හොඳම ක්‍රම විදිහට කොන්ඩම් වගේ දේවල් තමයි සුදුසු වන්නේ. ඉතින් මේ withdrawal method එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඔබට බැරිම අවස්ථාවක් තිබුණොත් ඔබ පෙති භාවිතා කිරීම සුදුසු වෙනවා. සාමාන්‍යයෙන් ඔබ ලිංගිකව කියන්නේ දින 5ක් පමණ කල, කියන්නේ ඔසප් වීමට, කියන්නේ ඔසප් නෙමෙයි ඔබගේ ඩිම්බ පිටවීමට දින 5ක පමණ පෙර කාලය, ඉතින් සරුම කාලය වෙන්න පුළුවන්. ඉතින් මේ කාලයේදී තමයි ඔබ ලිංගිකව එකතු වෙනකොට ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා එකතු වෙන්න ඕනේ. ඉතින් මේ ඔබ ගොඩම සැලකිලිමත් වෙන්න ඕනම සරු කාලයේදී ලිංගිකව එකතු වෙනකොට ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මේ ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා ඔබ එකතු වෙන්න ඕන. ඉතින් මං හිතනවා ඔබට ඔබ දැන් ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකේදී ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ සම්බන්ධව. ඉතින්
ඔබ ගැබ් ගැදිකලබට සැකයක් තියෙන වනම් මේ වගේ ක්‍රම භාවිතා කරන නැතු බ අනවශ්‍යිතව එකතු වුණා නම් ඔබට පුළුවන් මං සඳහන් කරලා තියෙනවා විවිධ ක්‍රම තියෙන ඔබ ගැබ් ගැනද කියලා ඉක්මනින්ම බලාගන්න පුළුවන් ක්‍රම. ඉතින් ඔබට පුළුවන් ස්ට්‍රිප් පරීක්ෂාවක් කරන්න, ඉතින් ඒත් සැකයින ඔබට රුධිර පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ සති 5-6 වගේ වෙනකොට ස්කෑන් පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඉතින් මේ ස්කෑන් පරීක්ෂාව මුලින්ම කරන්නේ ඕනි විවරය හරහා උපකරණයක් යවලා. ඉතින් එතකොට තමයි හඳුනගන්න පුළුවන් මුල් අවස්ථාවේදී. පස්සේ ඔබට දරුවෙක් පිළිසිඳගෙනද කියලා ස්කෑන් පරීක්ෂාවක් මගින් නිවැරදිව බලාගන්න පුළුවන්. ඉතින් මේ විවිධ ක්‍රම භාවිතා කරලා ඔබ ගැබ් ගැනද කියලා ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම දැම දරුවේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් උපත් පාලන ක්‍රම භාවිතා කරන්න. ඉතින් ඔබ ආරක්ෂිත උපත් පාලන ක්‍රම භාවිතා කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිත් වීඩියෝත් බලන්න අනිවාර්යයෙන්ම channel එකත් එක්ක ඉන්න. ඉතින් subscribe කරන්න, ඒ වගේම like කරන්න, අදහස් comment කරන්න, අනිත් වීඩියෝත් බලන්න, ඉතින් අනිත් අයත් බලන්න share කරන්න. දිගටම channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම අපතක්ම වේවා.